ි නීති විද්‍යාව එහමනක්තන් ජුරිස් ප්‍රරෝඩ්න් කෙන විශෂේ තුළල බොහොම වෙලාට කතා කරන්න මාතෘකාතර එකක් තමයි. අනීතික නීතින් එමන තම් සමාජයවිසින් ප්‍රතික්ෂේප කරන නීතින් සම්බන්ධයෙන් ජනතාවට යම්මොහොතකඩී බලහත්කාරෙ ලෙස ැදියත් වෙලා හරි නීතිය වෙනස් කරන්න පුළුවන් කෙල හි සඳහන් වෙනවා. ඒ ෑන මිනිසුන් විසින් කරනු ලබන අරගල තුළ එවැනි. අසාදාන් නීති වෙනස්කරීම හැකියාවක් ඇති බව නීතිවිද්‍යාව පිළිගන්න. ඒවගේ මිස්තවනී සමස්තයක් විජයට ගත්තහම අපි ලෝකයේ දක්කකු ප්‍රධාන කාරණයක් තමයි. පවතෙන සමාජය අතාර්ථයට එරෙහිව සමහර ඒ කාධිපචචයෝ ගෙන නීතුවලට එරෙහිව යම් මොතකඩී මිනිස්සුනැගී සිටිනවා. ඒ ප්‍රථඵලයක් විදියට සමහර වෙලාවට ඒ කාධිපතියෝ සම්පූර්ණයම විනාස වෙනවා. මේ ප්‍රවනතාව අපි පහුගගේ කාලේ දැක්. මේ වෙනකොට ලංකාවත්තුලක් විද්‍යාමානවෙමිින් පවතිනවා. විශෂම භාෂනය අයිතිය කියනෙක අපේ රටේ ආණඩුක වවස්ථාවෙන් පිළිගත්තු දෙයක්. අද වෙනකොට මේ භාචනය අයිතය අයිවෙලාතිනෙක් පුද්ධලෙක් තමයි රන්ජෙන් රාමණයක. රංජෙන් රාමණයක හේතු සහිත්‍යව පහුගේ කාලෙ ශ්‍රේෂ්ටාඩි කරනය සහ විිනිසුරංසා නීතිජ්ඥන් විවේචනය කර. මේක රජන් ්‍රාමණයක පළමුුවතාවට කරපු දෙයක් නෙමයි. මීට පර බොහොම පැහැදිලිවේ චන්දිකා බ්ඩාරණයක කුමාත්තුංග, ලංකාවේ දූෂිට මායතන අතර එකක් හැටියට අධිකරණය ඔහු ඇය පෙන් වල දුන්න. එවගේම රංජෙන් රාමණයක මේක් පෙන්නපු කාරණය ඇත්තැයි කියන්න ඕනෑම තරම් සාක්සිමේරටඒත් තියෙනවා. හැබයි කෙසේ වෙතත් මේම නොකොට හන්ජෙන් රාමණයකට බොහොම අසාධාරණ තීන්දක් ලැබිලැත්ති වෙනවා. මේයට හේතුවත් තමයි. හේතු ඉවසීමකින් තොරව රංජන් රාමණයකින් පලිගත්තය කියන කාරණය තමයි බැලූ බැල්මට බොහෝ දෙන පිළිගනි. කිසිේවෙතත් මේ වෙනොට රංජන් රාමණයකින්නේ රක්ෂසිිත බන්දර ගාර. මේ වෙනකොට මැතුවරන කොමසාරරිස්වයා දැනුන්දී ලැතිව වෙනවා රංජන් රාමණයක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී දූරිය ඉදිරිී මාසහය ඇතුළත අහෝසයනවයි කියන කාරණි. හැබැයි මීටේරහිව මේ වෙනොට අභ්‍යාචන අධිකරනයට රිට්ටාත්ඥාවක් කිල්ලලා පෙස්සමක්කි දිරිපාත් කරලා තිබෙනවා. මේ රිට්ටාඥාව මීට පැර එක් අවස්ථාවකති සල්ල කා බැලුවා. ඒබෙනාවේ අධිකරණය මගේ නියෝග කරා පෙබරවාරි දොස් පිනිිගා දක්වා රංජෙන් රාමණයකගේ මන්ත්‍රීදූරය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගණඩ එපයි කියන කාරණය. ඒමන්න තම් ඔහුගේ මන්ත්‍රීදූරයේ අවෝෂි කරන්න එපයි කියන කාරණය. අත දිනේදී යලිත්වරක් අභ්‍යාචනාදී කනය මෙම පෙස් සමසාල කාබෑලුව. ඒAD අභ්‍යාචනාදී කරනය තින්දුකරා ලබන මාසේ එකැනේ මාර්තුමාසේ දොලොස් පනිදා දක්වා මෙම නෝග දික්කරන්න. විශෂම ලනමාස ලබනමා එකන මාර්තු දාසය වමනිද තමයි මේ පැස්සම කැන්ඩවීමට නියමිතව තිබන්නේ. එනිසා ලබන මාසේ දාසේදක්වා නතා මාර්තු මාසේ ද සේදක්වා, කතානායකවරයාට කිසිසේත්ම ්‍රන්දයන් රාමණයකගේ මන්ත්‍රීදූරය අහෝසි කිරීමේ හැකියාවක් නැහ. හැබැයි සියලුම දෙනා දන්නව මේ වෙනොට නඩු හාම්දුරන්ගේ බඩුත් තාහාම්දුරංග කියෙනන කාරණී. විශසයම විශිවනි ආණ්ුකම වස්ථ සංශෝධනය සම්මතවීමත් සමගම මේරටේ සියලුම අධිකරන විදායක තනපකාරයෝගෝට පත්තු ලාතිබෙනවා මේ වෙනු කොටත් ආණඩුවට සම්බන්ධ බොෝ දැනක්ගේ නඩු. කිසිමේ හිරිගිතක් නැතුව නීතිපතිවරයා ඇවිල්ලා ඉල්ලා හස්කඩ ගනිමින් සිරිිනවා. එනිසා ෆ්්‍රන්කයන් රාමණයකට සත්‍ය වසයෙන්ම සාධානු තීන්දුවක් ලැබේඩි කියනක බොෝ දෙනෙක් සැකපහල කරන කාරණය. කෙසේ වෙතත් ෆ්්‍රන්කෙන් රාමණයකට අසාධානය විගටම මේ දීලතින තීන්දුව සම්බන්ධයෙන් ජාත්‍යයන්ත්‍රවශයෙන් ලංකාව අප කීර්ටයට පත්වමින් තිබෙනවා. ඒේ ත් හන්ජ රම්මණයකට සම්බන්ධ ආරංච මාර්ග සඳහන් කරන්නේ හන්ජ රාමණයක කිසි හේතුවක්කුඩට කාගෙන්වත් සමාව ගැනීමේ සූදානමක් නැහැයි කියන කාරණය. මිත්වරණී දවසින්දාව සපේරට බල්ලට යනවා. බල්ල පාල නටයටනවා මේක වෙනස් කරන්න පුළුවන් ඔබට අත්මටත් මකද විදායක්වස්ථායි දිි කරන බලය ති නයක් පිට. එ නිසා මේ කාල කන්්ි ක්‍රමේ වෙනස් කරන්න පුළුවන්. පුදගල වෙන ක්නමයි ැතිපත්තු මේේ වෙන සාක් කල හැකි, සමාජදේශපාලන කණඩෑමක් සමග අපි පෙරටෑමම් තනි අර්ගස ජක්න ති බට සසිපත් කරමින් මओබෙන් සමගන්න. ඔබ සමට්ටෑ ජය.